සරණයි. මේක විශේෂ දැනුවත් කිරීමක් ලක්වාසි බෞද්ධ සමස්ත ජනතාව දැනුවත් කිරීමක් වගේම ලෝකෙ පුරා ඉන්න බෞද්ධ ජනතාව දැනුවත් කිරීමක්. මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පිළිබඳව රටේ වගේම ලෝකෙ පුරා ඉන්න සමස්ත සිංහල බෞද්ධ දායක පින්වතුන් දන්නා වූ කාරණයක්. මේක යුද්ධයක් තිබිච්ච ප්‍රදේශයක් හැටියට 1988 87 අවුරුදු වල සම්පූර්ණම ගිනි තියලා විනාශ කරපු විහාරස්ථානයක්. ඒ වගේම සම්බුද්ධ බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ වගේම සියලුම විහාර මන්දිර විහාරාංග කුඩු කරලා ගිනි තියලා තිබ්බ විහාරස්ථානයක්. අපේ රණවිරුවන්ට වගේම ත්‍රිවිධ ආරක්ෂකංශයන්ට පින් සිද්ධ වෙන්නටත් ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාවට පින් සිද්ධ වෙන්නටත් වගේම විශේෂ නායකත්වයක් මූලිකත්වයක් දායකත්වයක් ගත්ත එස්සත් රාජධානියේ ජීවත් වෙන අපේ හේමමාලී බණ්ඩාරනායක මැතිණියත් ඒ වගේම කැනඩාවේ ජීවත් වෙන අපේ මොරිස් සෝන්ඩස් මැතිතුමත් එම මැතිණියත් ප්‍රධාන දායකත්වයක් අරගෙන මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ සම්පූර්ණම සංවර්ධන වැඩකටයුත්ත අපි නිමා කළා. මෙහෙම නිමා කරනකොට විශේෂයෙන්ම මා සිහිපත් කළ යුතුයි හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒ පිළිබඳව පූර්ණ අවධානයක් යොමු කරලා අපිට උදව් උපකාර කරන්නට වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විශේෂ ආධාර උපකාරයක් කරන්නට යෙදුනා මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ සංවර්ධනය කරගන්න. එහිදී විශේෂයෙන්ම මොරිස් සෝන්ඩස් මැතිතුමන් විශේෂ ප්‍රධාන දායකයෙක් හැටියට කටයුතු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එක්ක තිබෙන ඉතාම ලෙංගතුකමක් හා සහෝදරත්වයක් මත. මේ විදිහට මේ විහාරස්ථානයේ සම්පූර්ණම සංවර්ධන වැඩ කටයුතු කරලා ගෙවුණු වසරේ මෙම බුද්ධ මන්දිරයේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ වැඩ කටයුත්ත තාම දැඩි පරික්ෂමයක් දරලා සම්බුද්ධ ශාසනයට පූජා කිරීමට අපි කටයුතු සූදානම් කරගත්තා. එහිදී විශේෂයෙන්ම මේ වෙනකොට බලයට පත් වෙලා තිබෙන රජයක් හැටියට ඒ රජයේ ජාතියේ ප්‍රධානියා හැටියට රාජ්‍ය නායකයා හැටියට අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විශේෂ ආරාධනාවක් කරා මේ බුද්ධ මන්දිරයේ සම්බුද්ධ ශාසනයට පූජා කරගන්නට ඔබතුමාගේ සුරතින් පූජා කරගන්නට මඩකලපුවට පැමිණෙන හැටියට අපි ගෞරවයෙන් ආරාධනාවක් කළා. ඒ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන සියලු ආරක්ෂාවන් මඩකලපුව මංගලාරාමයේ යොදලා අඩුම ගානේ දානි ටික ගේන මිනිහෙකුට දානි ටිකවත් ගේන්න ඉඩකඩ නැති වෙන විදිහට ආරස්සාව සලස්වලා සියලු කටයුතු අවසන් කරලා බුද්ධ මන්දිරයේ සම්බුද්ධ ශාසනයට පූජා කෙරෙන අවස්ථාවේදී එතුමාට එන්නට බැරි වෙන බව දැනුවත් කරන්නට වුණා. අපි හේතුව විමසන විටය එතුමා සඳහන් කළේ වරුසාවක් එන නිසා එම වැස්සෙන් බාධා සිද්ධ වෙන නිසා එතුමාට එන්නට බැරි වෙන වගයි. ඇත්තටම භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ වෙලාවේ මට පුංචි කනගාටුවක් එක්ක ඇති වෙච්ච සිතුවිල්ල තමයි ජාතියේ ගොවියෙකුගේ පුතෙක් කුඹුරේ වෙල් ඉපනැල්ලේ එහෙට මෙහෙට ඇවිද්ද පුතෙක් ඒ වගේම රටට පොදු සේවයක් කළ රටට රාජ්‍ය සේවයක් කළ එදත් ග්‍රාම සේවක වරයෙක් හැටියට ගමින් ගමට ගෙයින් ගෙට ගියපු පුජ්‍යලයෙක් වශයෙන් මේ වැස්සකටවත් ජනාධිපතිවරයා වුණාට පස්සේ පන්සලකට එන්න බැහැයි කියන තැනට පත් වෙනවා නම් අපි කුමක් කරන්නටද කියන ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක ඉන්න අතර වාරේදී දිගින් දිගටම මම බලාගෙන හිටියා. මඩකලපුවට අවස්ථා දෙකකදී ආවා. ඇවිල්ලා පල්ලිවලට ගියා, කෝවිල්වලට ගියා. හැම තැනටම ගිහිල්ලා දෙමළ ජනතාවගේ මුස්ලිම් ජනතාවගේ හිත සනසන තැනට කටයුතු කරනවා. හැබැයි එදා ඉඳලා දස දුක් විඳගෙන කොටින්ගෙන් ගුටි කාගෙන නිඳා පහස විඳගෙන වගේම මේ අපෙත් අත්නෝමතික ක්‍රියාකාරකම් කරන නිලධාරින්ගේ දඬුවම් වලට මූණ දීගෙන අපි මේ උතුරු නැගෙනහිර ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ව්‍යාප්ත දිගටම කරගෙන ආවා. අද මම මේ දැනුවත් කරන්නේ අද දවසෙත් මඩකලපුවට අපේ රටේ ජනාධිපතිවරයා එනවා. ඒ එන්නේ කවුරු සනසන්නද කියලා බැලුවොත් එහෙම ඒත් එන්නේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව සනසන්න පමණයි කියන එක තහවුරු වෙනවා. ඒ මක් නිසාවත් නෙවෙයි මඩකලපුව නගරේ 1988 මුළු මනින්ම ගිනි තියලා විනාශ කරපු මේ විහාර මන්දිරයට එදා එන්න බැරි වුණා නම් අද ගිහිල්ලා මල් වට්ටියක් පූජා කරලා එන්නට ඕනේ කියලා හිතන්ට තරම් ඔළුවක් නැති ජනාධිපතිවරයෙක් නිසා එතුමාගේ නම යොදලා එතුමා විසින් මේ බුද්ධ මන්දිරේ විවෘත කරනවා කියන පණිවිඩේ මේ මංගලාරාමයේ ලාංඡනයක් හැටියට නාම පෝරුවක තබා ඇති බැවින්
එම නාම පෝරුව මේ මොහොතේම ගලවා ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ මක් නිසාවත් නෙවෙයි, බොරුවට නිකං කිසිදු වගකීමක් නැති රාජ්‍ය පාලකයෙකුගේ නමක් කොටලා තියෙන එක මංගලාරාමෙටත් මටත් නැගෙනහිර පළාතටත් ලැජ්ජාවක් හැටියට මේ නාම පෝරුව ගලවන්නට මං කටයුතු කරනවා. තෙරුවන් සරණයි.